තායිලන්තයේ හිටපු අගමැති ශෙත්‍රා. ඔහු පහුගියදා අගමැති ධූරයෙන් ඉවත් කරන්න ඒ රටේ අධිකරණයේ තීරණයක් දෙනවා. ඒකට හේතුව අන් කිසිවක් නෙමෙයි, ඔහු කළ දූෂණයක් නෙමෙයි. අල්ලස් චෝදනාවකට වරදකරු වෙලා සිර දඬුවම් විඳපු නීතිඥවරයෙක්. ඔහුගේ කැබිනට්ටුවේ ධූරයක් පිරිනමලා කැබිනට්ටුවට එකතු කර ගැනීම තමයි තායිලන්තයේ හිටපු අගමැතිවරයා කළ වරද. ඔහු ජනතාවගෙන් සමාව අයදිනවා. ඔහු අධිකරණයේ දුන් තීරණයට හිස නමලා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙනවා. ඊශ්‍රායලයේ හිටපු අගමැති යෙහුද් ඔලියට් ජෙරුසලමේ නගරාධිපතිවරයාව සිටි කාලයේදී නිවාස ව්‍යාපෘතියකට සහයෝගය දක්වන්නම් කියලා අල්ලසක් අරගෙන ඊශ්‍රායලයේ සිර දඬුවම් විදි පළමු දේශපාලන නායකයා අගමැති විදිහට ඉතිහාස කතාවට එකතු වෙනවා. ඒ ලංකාව නෙමෙයි, ඒ ඊශ්‍රායලය. මැලේසියාවේ අගමැති නජීබ් රසාක් පහුගියදා ඔහුම පිහිටවපු රාජ්‍ය අරමුදලකින් ඩොලර් මිලියන 700ක් වංචා කිරීමේ වරදට අගමැති ධූරයෙන් නෙරපා හරිනවා. ඔහු ඒ තීරණයට හිස නමාචාර කරමින් ඉල්ලාස් වෙනවා. මේ ලංකාව නෙමෙයි, මේ මැලේසියාව. දකුණු අප්‍රිකාවේ 2009 ඉඳලා 2017 වෙනකන් ඒ රටේ ජනාධිපතිවරයා විදිහට විශාල කාලයක් ඉතිහාසයට විශාල දායකත්වයක් කරපු ජනාධිපතිවරයෙක් ජේකොබ් සුමා දූෂණ චෝදනා 800ක් සුළුපටුද ඒ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීරණය කරනවා. ජේකොබ් සුමා, ඔබ තවදුරටත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සටන් කිරීමට, තරග කිරීමට සුදුස්සෙක් නෙමෙයි කියලා. ඒ ලංකාව නෙමෙයි, ඒ දකුණු අප්‍රිකාව. වැඩි ඈතකට යන්න එපා. අපේ ලංකාවේ බොහෝ පිරිසක් මේ ආර්ථික අර්බුදය හමුවේ අපේ රට හැර ගිහිල්ලා ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නවා. නදී සහෝදරිය, ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් ඉන්න ප්‍රාන්තය, විශාලම ප්‍රාන්තය, සමාවෙන්න විශාලම ප්‍රාන්තය, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආණ්ඩුකාරතුමා පහුගියදා ඉල්ලස් වුණා. ඔබ හිතන්නේ මොකද්ද චෝදනාව? ඔහුට විරුද්ධව ආපු චෝදනාව ඇමරිකන් ඩොලර් 3000ක් වටින වයින් බෝතලයක් අල්ලසක් විදිහට ගත්ත කියලා. වයින් බෝතලයක්. ඔහු ඒ රටේ අල්ලස් දූෂණ සම්බන්ධ ස්වාධීන පරීක්ෂණ කොමිසම ඉදිරියට ඇවිල්ලා කියන්නේ මෙන්න මේ කතාව. ඇමරිකන් ඩොලර් 3000ක් වටින වයින් බෝතලයක් මට ලැබුණද කියලා මට මතක නැහැ. හැබැයි ආණ්ඩුකාරවරයා විදිහට මට ඒක මතක නැත්තම් ඒක තමයි මගේ ලොකුම වරද කියලා ආණ්ඩුකාරවරයා ධූරයෙන් ඉල්ලාස් වෙනවා. ඒ තරම් සුළු චෝදනාවකටත් වයින් බෝතලයක් අල්ලසක් විදිහට ගත්තා කියන සුළු චෝදනාවකටත් ආණ්ඩුකාරවරයේ වග වෙන පාලනයක් මේ ලංකාව නෙවෙයි, මේ ඔස්ට්‍රේලියාව. ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අමාත්‍යවරිය සූසන් ලේ ධූරයෙන් ඉල්ලාස් වෙනවා. ක්වීන්ස්ලන්තයේ නිවාසයක් මිලදී ගන්නවා. ඒ නිවාසයට යන්න එන්න ගියපු ප්‍රවාහන වියදම් ටික විතරක් රජයේ අරමුදල්, රජයේ මුදල් අවභාවිතා කරා කියලා ඇයට චෝදනා එල්ල වෙනවා. ඇය ධූරයෙන් ඉල්ලාස් වෙනවා. මේ ලංකාව නෙමෙයි, මේ ඔස්ට්‍රේලියාව.